පෙහැගුඩ හාමුදුරුවොත්, මාදුරුවේ දම්මිස්සර හාමුදුරුවොත් අපට මතක් කළා අද දවසේදී මේ වගේ හමුවක් සුනේත්‍රා දේවි පිරිවෙනේ පැවැත්වෙනවාය. සියලු සංවිධානවලට අපි ආරාධනා කරනවා අපි සකස් කරලා තියෙන මේ දස පනත පිළිබඳ යම් කිසි සාකච්ඡාවක් ඇති කරගන්නට ඔබ වහන්සේලාගේ අදහස් ඉදිරිපත් කරන්න කියලා. ඉතා වැදගත් සාකච්ඡාවක්. රට තියෙන්නේ ඉතාම අමාරු තැනක. මෙරටේ භික්ෂූන් වහන්සේලා හැටියට අපට ඓතිහාසික යුග කාර්යයක් සම්පූර්ණ කරන්න තියෙනවා. මේ රටේ වැටී තිබෙන විපතින් ගොඩ ගන්නට නම් නොයෙක් තැන්වල නොයෙක් නම් වලින් විද්වත් සභා, සංඝ සභා, අරව මේවා කෙලවරක් නැහැ. බෙදෙන්න තියෙන උපරිම තලයට අපි බෙදලා ඉවරයි. එක 25 නමකට එක පාරක් කෙලින් යන්න බැරුව මේ මගුල කරන්න බෑ හඳුන්නේ. ඇත්ත ඒක. ඉස්සර වෙලා අපි අර ભેද මේ ભેද මේ ඔක්කොම සියලු ભેද නවත්තලා මේ රට වැටුණු තැනින් නැගිටවන්න බෙදී විරසක වෙලා දුරවල වෙලා නන්නත්තර වෙච්ච මේ ජාතිය කෙලින් කටින් හිටවන්න නම් ඉස්සලා සංඝයා වහන්සේලා හැටියට අපි සමගි වෙන්න වෙනවා. ඒකට හොඳ ප්‍රවේශයක් වෙයි කියලා හිතනවා. අපේ රතනහාරු මතක් කළා වගේ මේ විද්වත් හමුව අවම තරමින් පැය 3-4ක් නෙමෙයි දවස් 2ක්වත් මේ දූරගතන ටික පැත්තකින් තියලා කොළඹින් එළියට ගිහිල්ලා මොනවද අපිට තියෙන ප්‍රශ්න? ඇයි අපිට එකට වැඩ කරන්න බැරි එක අරමුණක් වෙනුවෙන්? කොච්චර සම්පත් ටිකක්ද මෙතන තියෙන්නේ? මට තියෙන හැකියාව අභිතිස්සහට ඇති වෙන්න පුළුවන්. අපි දෙන්නටම තියෙන හැකියාව නෙමෙයි රතනහාඳුරන්ට තියෙන්නේ. 80 මහා ශ්‍රාවකයෝ වගේ මේ වැඩේ අපිට ගොඩ දාන්න පුළුවන් නේ අපි හරියට එකතු වුණොත්. මොනවද අපිට එකතු වෙන්න බැරි කොන්දේසි? මන් දන්නේ නැහැ. අපි කොච්චර කතා කළත් එකතුවේදී එකතු වෙන්නේ නැහැ. විපතකදී එකතු වෙන්නේ නැහැ. මියන්මාරයට ගියොත් මියන්මාරේ තියෙනවා නායකහන්නේ සංවිධාන දෙකයි හාමුදුරුවෝ 6 ලක්ෂයක් ඉන්නවා. ඒ හාමුදුරුවෝ 6 ලක්ෂෙන් හාමුදුරුවෝ ලක්ෂ 3ක් ඉන්නවා මාබතා සංවිධානයේ. හාමුදුරුවෝ ලක්ෂ 3ක්. ඒ මාබතා සංවිධානයේ ආශිර්වාදයත් එක්ක 969 කියලා වෙනම සංවිධානයක් තියෙනවා ඉස්ලාම්බන්තවාදයට මුහුණ දෙන්න. මේ ගොඩක් කරුණු බලශක්තිය පිළිබඳ කතා කළා. පරිසර ප්‍රශ්න, ඒ කියන්නේ සරලව කිව්වොත් නවවිධ ආක්‍රමණයට අපි මුහුණ දෙනවා. මේ ඔබ වහන්සේලා සකස් කළ තියෙන ලියවිලි 1959 බුද්ධ ශාසන කමිෂන් සභා වාර්තාවේ ඔයිටත් වඩා පූර්වට තියෙනවා. 2002 බුද්ධ ශාසන කමිෂන් වාර්තාවේ 2009 ඒ නිර්දේශ අපිට ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. අවමතරමින් බුද්ධ ශාසනය ආරක්ෂාවට පෝෂණය කළ යුතුයි කියලා මේ 9 වගන්තියක් ගැන කියනවා. අපි තාම දන්නේ නැහැ. තාම මේ රටේ බැරි වෙලා තියෙනවා අපිට බුද්ධ ශාසනය කියන්නේ මොකක්ද කියලා නිර්වචනය කරගන්න. ඒක නිර්වචනය කරගන්න නැතුව මොකද්ද මේ රකින්න කියන්නේ? අපිට ගියාම සුදුරෙද්දක් දානවා, එංගලන්ත රජිනට වගේ ඒ ලැබිච්ච ගෞරවය තියෙනවා. උත්සව වලට එක්ක යනවා. දැන් ඉතින් රතනහල් ආණ්ඩුව හිටිය, සෝබිතහල් ආණ්ඩුව හැදුවා. කොහොම මොකද්ද කරන්න පුළුවන්? අද අපි කෑ ගහලා වැඩක් නැහැ. දේශපාලකයන්ට උඩින් ඉන්න වැඩපිළිවෙලක් අපි හදන්න ඕන. නම නමක් අපි පාර්ලිමේන්තු ගියා, ඒ කැපගිරීම් කළා. අද අපි විරසක වෙලා පැති වෙලා වැඩක් තෝරන්නේ නැහැ ඒකට. මේ මීඩියා තිබුණා කියලා ගැටලුවක් නැහැ. මොකද මාධ්‍යත් දැන් මේක පුදුම රටක් නේ හඳුන්නේ. ආණ්ඩුව ඇතුලේ ආණ්ඩුව ගොඩයි. ඉස්ලාම් ආණ්ඩුව වෙනම, පොලිසිය ඇතුලේ ඉස්ලාම් පොලිසිය. මෙහිම රටකට යන්න බෑ. මම හිතන්නේ මේ අපේ සිංහලයන්ට ලැබෙන අන්තිම හෝරාව. මේ හෝරාවේදී එකම අත්වරද්දක් අපට කරන්න බෑ ජාතිය වෙනුවෙන්. අපි වෙනම බලමුළු හදනවා. ඇයි එහෙම වෙන්නේ? කතා කරන්න තැනක් නැහැ. කතා කරන්නේ නැහැ. රතනහාර උපවාසයට වාඩි වෙනවා. උන්වහන්සේ වතුර ටිකක් ගිල ගන්න බැරුව ඉන්නවා. හැබැයි එතන වටේ ඉන්නේ උන් එක්ක අපිට කතා කරන්න බෑ. මොකක්ද ඊළඟට කරන්නේ කියලා. ඉතින් අපි හැමෝටම තියෙන ඕන එක පොදු ජාතික න්‍යාය පත්‍රයක්. ඒකෙදී ආයි වෙන කතා වැඩක් නැහැ. ඒක නිසා මම මේ වෙලාවේදී යෝජනා කරනවා අපි 2012 ඉඳලා ගිය අවුරුද්දේ අගෝස්තු 8 වෙනිද වෙනකන් මේ රටේ ඉස්ලාම් මන්තවාදයක් පිළිබඳ කතා කළා. එක මහා ප්‍රබුද්ධකක් නොවෙන්න පුළුවන්. හැබැයි මේ සිදුවීමෙන් තියෙන ඇත්ත යථාර්ථය අපි මනමින් හොඳින් දැක්කා. දැන් අපි අවුරුදු 15ක් විතර මේ රට තුල සිද්ධ වෙමින් ඇති මේ සංස්කෘතික ඝාතක කල්ලි ගැන ඕනෝඩත් වඩා
සාචි සාධක සහිතව නායකන්නේ එකතු කරලා තියෙනවා ඒ වෙනුවෙන් දුක් විඳලා තියෙනවා. නමුත් අපිට බැරි වෙලා තියෙනවා ජයග්‍රහණයෙන් ඒවා විසඳාගෙන ඒක කෙලවර කරන්න. ඉතින් මම අද යෝජනා කරනවා මේ සභාවේ අපි ප්‍රමුඛතා ලයිස්තුවක් හඳුනගත යුතුයි. ප්‍රශ්න ගොඩක අපි ඉන්නේ. අපට සරලව කිව්වොත් අපට අපේකම අහිමි වෙච්ච රටක අපි ඉන්නේ. ඉතින් ඉස්සර වෙලාම දැන් රට බේරගන්න එපාය. එහෙනම් රට වටකර වැට බැඳ ගන්න නම් ඉස්සර වෙලාම තියෙන ප්‍රමුඛ ප්‍රශ්නේ හඳුනා ගන්න ඕන. ලෝකෙ වියතුන් කතා කරන්නේ ඉස්ලාම් ස්කෑන්ස්, ඉස්ලාමයේ කියන්නේ පිළිකාව. හැබැයි මේ ඉස්ලාම් පිළිකාවෙන් පෙර සෝවිතහාරෝ කියපු දෙයට මම නම් එකඟ වෙන්නේ නැහැ. මොකද අපේ රටේ ඉන්නවා සෝදේශික මිනිස්සු, පාරම්පරික මිනිස්සු, මධ්‍යස්ථ මුස්ලිම් මිනිස්සු. මේ මිනිස්සු සමහරු වහබ්වාදී ගැන දන්නේ නැහැ. කුරාන තියෙනවා අපේ හාඳුන්නේ 40ක් විතර කුරාන් පරිවර්තන. මේ ඔක්කොම 1981 න් පස්සේ දැන් තුර්කියාගේ මෙති කියනවා අර හාඳුරුවෝ වගේ මේ මොඩරේට් ඉස්ලාම් නෝ එහෙම එකක් නැහැ. ඉස්ලාම් ඉස් ඉස්ලාම්, මුස්ලිම් ඉස් මුස්ලිම්. ඒක ඇත්ත ඒගොල්ලන්ට. හැබැයි අපේ රටේ වෙනම කණ්ඩායම් හතරක් නියෝජනය කරනවා. එක පැත්තකින් වහබ්වාදීන් ඉන්නවා, තවත් පැත්තකින් සලෆිවාදීන් ඉන්නවා, තවත් පැත්තකින් ඉහ්වාන් මුස්ලිම් ඉන්නවා, තවත් පැත්තකින් ඉහ්වාන් සහ ජමාත ඉස්ලාම් කියලා වෙනම කණ්ඩායම් තුනක්. මේ ඔක්කොම මැද පෙරදිග නැතන් තුර් මේ ඊජිප්තුවේ යුසුෆ් අල් කරදාවිල වෙන්නේ. මට කියන්න උවමනාව තියෙන්නේ අද වෙද්දී අපේ රටේ සාම්ප්‍රදායික ස්වදේශික පාරම්පරික මධ්‍යස්ථ මුස්ලිම් මිනිස්සු 122ක් ඉන්න මූකම කපලා මූදර දාන්න බෑනේ අපිට. අපි වෑයම් කළ යුතුයි. එදා මිගෙට්ටුවත් හාමුදුරුවෝ කළා වගේ අද අපේ 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 රාජකාරිය වෙන්න ඕන ඒක. 1848 පටන් අරගෙන 1873 දක්වා ඒ ගෙනිච්ච පංචමහා වාදය වගේ ආගමික මූලධර්මයකින් මතුවෙච්ච ආගමික අන්තවාදයක් නිසා ඒක වඩා අපිට දැනෙනවා. මොකද ඒක ආගමිකයි. ඒ නිසා ඒ පරාජය කළ යුත්තේ ආගමික වශයෙන්ම තමයි, ආගමික මතවාදයකින්. ඒ නිසා අපි යෝජනා කරන ඕන හාමුදුරුවනේ ඉස්සරලා මේ විද්වත් සභාවෙන් ආණ්ඩුවලට අපි කියමු, පාක්ෂද විපක්ෂ අපිට අදාළ නැහැ, අපි කතා කරලා කියමු, කරුණා කළා ඉස්ලාම් අන්තවාදී ගැටලුව විසඳන්න ඒක දෙන්න හාමුදුරුවන්ගේ අතට. ඒක අපිට පුළුවන් සාකච්ඡා කළා, වාද කළා, සංවාද කළා. එක දෙවිය නම් ඉන්නේ, ඒ දෙවියන් ළඟට යන්න ඕන එක කුරාණය නම් අන්න ඒක සටහන් කරලා තියෙන 1950 ගණන් වල හාඳුන්නේ ලියලා තියෙනවා ඩී.ඒ. වික්‍රමසිංහ කියලා මහත්තයෙක් කුරාණය. මේ රටේ සුපි මුස්ලිම් මිනිස්සු, සාම්ප්‍රදායික මුස්ලිම් මිනිස්සු ඉල්ලන්නේ ඒ කුරාණේ. අද ඒක නැහැ. ඊට හේතුව තමයි හාමුදුරනේ අපි කොච්චර පල්ලෙහාද ඉන්නේ. මේ මොහොත වෙනකොට මේ වහබ්වාදය සහ සලෆිවාදය, ඉහ්වාන් මුස්ලිම් වැනි මේ අන්තවාදී කල්ලි, මහා භයානක කල්ලි. ඉහ්වාන් මුස්ලිම් කියන්නේ නායකහන්නේ මරාගෙන මැරෙන්න මිනිස්සු හැදිය යුතුයි කියන කණ්ඩායම. ඒක යුසුෆ් අල් කරදාවිගේ යෝජනාව. මැද පෙරදිගේ ඉන්න 2500ක් මුස්ලිම් ඇකඩමික්ස්ලා ඒ යුසුෆ් අල් කරදාවි ඉස්ලාමයට නරක නමක් ගෙනාවයි කියලා ඔහුව නිරපාහැරියා. නමුත් ලංකාවේ මට නම් වශයෙන් කියන්න පුළුවන්, පින්තූර පෙන්වන්න පුළුවන්, ඒගොල්ලෝ සාකච්ඡා කරපු දැන් පෙන්වන්න පුළුවන්, ඒ කණ්ඩායම් ඔක්කොමද මෙහි වැඩ කරනවා. ජමීතුල් උලමා සංවිධානයේ 4000ක් ඉන්නවා මුස්ලිම් වියතුන්. ඒ වියතුන් තමයි අද වෙද්දී අධ්‍යාපන අමාත්‍යාංශයේ, අධිකරණයේ, ඊළඟට ඉමිග්‍රේෂන් වල පාස්පෝර්ට් කන්තෝරුව වෙන සියලු ක්ෂේත්‍ර ගිලගෙන ඉවරයි. ඊළඟට ඒකට උඩින් තියෙනවා ශූරා සභාවක්. ශූරා සභාවක් කියන්නේ ඉස්ලාමික රාජ්‍යයක ඒ රාජ්‍යයේ නායකයන්ට උපදෙස් දෙන සභාව. හරියට එංගලන්තේ හවුස් ඔෆ් ලෝඩ්ස් වගේ. නමුත් අපිට මේකට උත්තරයක් දෙන්න වැඩපිළිවෙලක් අපි හදාගෙන නැහැ. මේ මුස්ලිම් ඇති ඇමතිවරු අපේ දේශපාලකයෝ වගේම තමයි. අයි කිසි වෙනසක් නැහැ. දෙමළ දේශපාලකයයි මුස්ලිම් දේශපාලකයයි සිංහල දේශපාලකයයි කිසි වෙනසක් නැහැ. උන්ට වැඩක් නැහැ පාතාල කල්ලිද, කුඩුකාරයෝද, ත්‍රස්තවාදී දුන් ඕන කෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන්. හැබැයි මේ සමාජයේ හසුරු වීමට මුස්ලිම් වියතුන්ගෙන යන මේ මහා භයානක වැඩපිළිවෙලට එරෙහිව අපි අනිවාර්යෙන් ක්‍රියාත්මක විය යුතුයි. ඒක එක පැයක්වත් අපිට ප්‍රමාද කරන්න බෑ. කවුරුත් නලිමිවරු ගැන කතා කරන්නේ නේ. ඊළඟට කවුරුත් ඔය බීකාස් වගේ කැම්පස් ගැන කතා කරන්නේ නේ. ඉතාම දරුණු තත්ත්වයක් හඳුනන. ඒක නිසා මේ ජමීතුල් උලමා සංවිධානයේ එක්ක සෝබිත හඳුනන ඉක්මනින් සාකච්ඡාව පටන් ගන්න ඕන. එහෙම නොවුනොත් අපි මාරාන්තික තැනකට යනවා. මොකද 2009 යුද්ධෙන් පස්සේ මේ කොහෙවත් තිබු ජමීතුල් උලමා 1927 පටන් ගනිපු. ඒකට රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්න නැතම් කණ්ඩායම්. ඒකදී උනේ බෙදී විසිරලා තිබුණු සියලුම ඒ ආගමික කොටස් එක මතයකට ගෙනාවා. ඒක දැන් බිනින්න බැරි සාධකයක් වෙලා. ඒක නිසා මේක තියෙන ඉතාම බරපතලම තැනක, ඉතාම භයානකයි. කුරාණ ඉගැන්වීම් සහිත ඒ බයිබල් විතරක් මේ කුරාණ විතරක් තියෙනවා 40ක්. ඒ කියන්නේ අයිඩියෝලොජීස් 40ක්. සභාවේ අන්තිම වශයෙන් මම කියනවා, දැන් අපි දැක්ක මේ වහබ්වාදයට රෙහිව ජනපෞරක් ගොඩ නැගුණා. ඉතාම හොඳයි.
එක කණ්ඩායමක් කියලා තිබුණා නැගෙනහිර. ඒක ඇත්තටම පැහැදිලිව CIA සංවිධානයේ ඉන්නවා ඒක පිටිපස්සේ. ලංකාවේ තියෙන බෙදුණු සමාජයක්. ඒ නිසා එක ඉන්ඩිවිජුවල් නායකයෙක් හදන්න එපා වහබි සම්බලට. එක සංවිධානයක් හදන්න එපා. ඔඩ් වහබි සංවිධාන 50ක් හදන්න කියලා. ඔඩ් වහබි සංවිධාන 50ක්. අපි ළඟ තියෙන තොරතුරු 53ක් මේ වෙනකොට. සංවිධාන හැටියට. TNTJ එනවා, SLTJ එනවා, CTJ එනවා, UTJ එනවා, ATJ එනවා. ඔහොමම එකම කණ්ඩායම් බෙදලා වෙනම සම්මිදන ගන්න. ඒ නිසා අපි ප්‍රමුඛ ප්‍රශ්නේ කවුද ඉස්ලාම් ප්‍රශ්නේ කතා කරන්නේ? කවුද වසවිස ගැන කතා කරන්නේ? කවුද පරිසර ප්‍රශ්න කතා කරන්නේ? කවුද පුරාවිද්‍යාව ගැන කතා කරන්නේ? කවුද වකුගඩු ප්‍රශ්න ගැන කතා කරන්නේ? මේක බෙදාගෙන එක කණ්ඩායමක් විතර මේ වැඩේට බැස්සනම් ඉවරයිනේ හාමුදුරනේ. ඒ වෙනුවෙන් හැම දිනාටම සම්මාදිට්ඨිය පහළ වේවා. හාමුදුරුවෝ හැටියට සුඛා සංඝස සාමග්ගී කියන තේමාව යටතේ සංඝ සාමග්‍රියටපත් වුනොත් බෙදිලා දුර්වල වෙලා ඉන්න මේ සිංහල නායකයොත් එක අරමුණකට ඇවිල්ලා අපේ තියෙන එක අදහසයි මේ තියෙන විපත්තියෙන් මේ රට අපේ ගේනම් මේක බේර ගන්න ඕන විකල්පේ එකයි එක සිංහල නායකයෙක් සිංහල ආණ්ඩුවක් හදන්න ඕන මේ රටට 70%ක් සිංහලයෝ මේ රටේ ඉන්නවා ඒක ගොනු කරගන්න බැරි නම් අපේ මහානකමෙන් වැඩකුත් නැහැ මේ සාකච්ඡාවලින් පළකුත් නැහැ බොහොම පිං